නිවර්තන පරිසරයට ආවේනික සම්බන්ධයක් සහිත එකිනෙකට වෙනස් මුල්, කඳ, කෝම, රයිසෝම පස තුල ආහාර සංචිත කරන ශාක වේ. අලිංගිකව ප්‍රචාරය වන මෙම ශාක අස්වැන්න ලෙස අල ලබා දෙන නිසා පිෂ්ඨමය ආහාර ඵලතාව ලෙස ලබා දෙයි. අලබෝගවල වතගත සොයාගෙන මහලු පල්ලම ශේෂ්ත්‍ර භෝග හා පරිශන හා සංවර්ධන ආයතනය වෙත අප පියනැගුවේ එහි පරිශන නිලධාරින්ගේ නවතම පරිශන තොරතුරු සොයාගෙන එහිදී අපට හමු වූ පරිශන නිලධාරීතුමන් අලබෝග පිළිබඳව එතුමා සතු හසල දැනුම මේ ආකාරයට අප වෙත ගෙනාවා අපි මේ පරීක්ෂණයේදී කරන්නේ වියලි කලාපය තුල වැල්ලල වගාව සහ එක එක වැල්ලල වර්ග වියලි කලාපය තුල කොහොමද අස්වනු ලබා දෙන්නේ රෝග හා පලිබෝධ වලට ඔරොත්තු දෙන්නේ කොහොමද කියන එක පිළිබඳව පරීක්ෂණ කටයුතු තමයි කරන්නේ අපි ඇත්තරම ලෝකයේ වැල්ලල ප්‍රභේද නැත්නම් ඩයස්කෝරියා ප්‍රභේද පිළිබඳ බැලුවොත් එහෙම 600ක් 650ක් වගේ තියෙනවා ඒකෙන් අපි ලංකාව තුල තියෙනවා ප්‍රභේද 70ක් 80ක් වගේ ඒකෙන් තෝරාගත්ත ප්‍රභේද 40ක් තමයි ක්ෂේත්‍ර භෝග පරිශන හා සංවර්ධන ආයතනයේ අපි ක්ෂේත්‍රයේදී අධ්‍යයනය කටයුතු කරන්නේ මේකෙදී අපිට දැනට අපි හඳුනාගෙන තියෙනවා ප්‍රභේද 10ක් 12ක් වගේ වියලි කලාපයේ තුල හොඳ අස්වැන්නක් ලබා දෙන ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට ටොන් 20 ඉඳලා 35ක් වගේ අස්වැන්නක් ලබා දෙන ප්‍රභේද හඳුනාගෙන තියෙනවා අපිට ඒ කියන්නේ දැන් මේක අපි අවුරුදු 6ක් තිස්සේ ඒ කියන්නේ අවුරුදු 6ක් කන්න 6ක් විදියට අපි අධ්‍යයනය කරලා තියෙනවා ඒකෙන් තමයි අපි මේ ප්‍රභේද 10ක් විතර හඳුනාගෙන තියෙන්නේ ඒත් එක්ක අපි අනිත් ප්‍රභේද ඒ කියන්නේ අපේ අනිත් 35ක් විතර ප්‍රභේද බලපුවාන් පස්සේ ඒ වගේත් අපිට අස්වැන්නක් ලබා දෙනවා නමුත් අපි වාණිජ වගාවක් සඳහා යනවා නම් අපිට ඒ ඔක්කොම වර්ග අපිට වගා කිරීමක් කරන්න බෑ අපි අර තෝරාගත්ත ප්‍රභේද තමයි වාණිජ වගාවක් විදිහට කරන්න ඕනේ ඒතර අපි මේ වැල්ලල බලපුවාන් පස්සේ ඒ වගේ එක එක වැල් වර්ග ප්‍රභේද සහ ඒ වර්ග අනුව ඒ වගේ භාවිතාවන් වෙනස් ආහාර සුරක්ෂිතතාවය රැකදින ගෙවතු යැපුම් භෝගයක් ලෙස ග්‍රාමීය ආර්ථිකයේ සමීප සම්බන්ධතාවයකින් පැවතීම නිසා දේශීය අල භෝග ලෙස ජාතියට බද්ධව පවතී. මහල්පල්ලම ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ තියෙන වැල්ලල ප්‍රභේද ගත්තොත් එහෙම ඒකේ අපේ හැම ප්‍රභේදයේම එකම ගුණාංග නෙවෙයි තියෙන එක එක ගුණාංග තියෙනවා. ඒකෙන් ගොඩක් වර්ග අපේ දේශීය වෛද්‍ය ක්‍රමවලදී ඒ කියන්නේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමවලදී ඖෂධීය වටනාකමින් යුතු ඒවා තියෙනවා ඒවා ඖෂධීය නිෂ්පාදන සඳහා භාවිත කරන ඊට අමතරව ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන්නේ අපේ එදිනෙදා ආහාර වේලවල සඳහා භාවිත කරන්න. නමුත් අපි පිට රටවල බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට ගොඩක් බෙහෙත් ඒ කියන්නේ බෙහෙත් නිෂ්පාදනයේ සඳහා ඊට අමතරව රසකාරක නිෂ්පාදනය සහ වර්ණක ලබා ගැනීම වගේ ඒ කියන්නේ අයිස්ක්‍රීම් වල පාට ලබා ගැනීමට සුවඳ විලවුන් සඳහා ඒ වගේ ගොඩක් ප්‍රයෝජන තියෙනවා. නමුත් අපේ ලංකාවේ තාම ඒ තරම් දුරට පරිශන ගිහිලා නැහැ. අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ අපේ එදිනෙදා ආහාර වේල සහ ආයුර්වේද වෛද්‍ය කටයුතු සඳහා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දම්පාට දන්දිල හෝ රාජාල කියන එක දම්පාට රාජාල එක ගොඩක් වෙලාවට දියවැඩියාව සඳහා ගොඩක් වෙලාවට භාවිත කරනවා. ඊට පස්සේ හිඟුරාල වගේ ඒවා ගර්භණී කාන්තාවන්ට ආහාරය සඳහා භාවිත කරනවා ගර්භාෂ බිත්ති වර්ධන වෙන වගේ. ඒ වගේ මේ වර්ග එකින් එකට ගොඩක් වෙලාට වෙනස්. විවිධ පෝෂණ ගුණෙන් හිබි වැල්ලල ආදී ජනී ජනයාගේ සිට අද දක්වා ඔවුන්ගේ පෝෂණය සම්පූර්ණ කිරීමට යොදා ගනී. ඒ වගේම ප්‍රධාන ආහාර වේලට අමතර ආහාර වේලක් ලෙසද භාවිතයට ගත හැකි. තවද ප්‍රධාන ආහාර වේලක් සඳහාද භාවිත වන අවස්ථා සුලභයි. වැල්ලල වගා කිරීමේදී අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ තවන් පාලනය කිනකින් පිළිබඳව. මොකද අපේ සාම්ප්‍රදායික වැල්ලල වගාවලදී අපි කරන්නේ විශේෂ ගෙවතු වලදී අපි සාමාන්‍යයෙන් කලින් කන්නේදී අස්වැන්න නෙලා ගත්ත රාජාල වලින් කොටසක්. ඒ කියන්නේ ග්‍රෑම් 200ක් 250ක් වගේ කෑල්ලක් අපි කරන්නේ ලොකු වලක් හදලා පසේ වල්ලලා තියෙනවා. ඊට පස්සේ ඒකට කොල් රොඩු, ගොම් පොහොර වගේ gedara තියෙන කාබනික ද්‍රව්‍ය දාලා ඒක පැලවෙන්න තියෙනවා.
නමුත් අපි පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ඇත්තටම අපිට දැන් අපි වාණිජ වගාවක් විදිහට රාජාල වගාව කරනවා නම් රාජාල වගාව හෝ වැල්ලාල වගාව ඒ කියන්නේ අනිත් රාජාල වලට අමතරව අනිත් අල ප්‍රභේද වැල්ලාල වර්ග හදනවා නම් අපි තවානක් පාලනය කිරීමේ මගින් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඒ කියන්නේ ඒකට හේතුව තමයි අපේ සාමාන්‍ය මේ වැල්ලාල වල ගොඩක් වෙලාවට මේ ඉහටින් තමයි මොටියෝ මොරෙයියා අලුතෙන් එන්නේ එතකොට අපි සාමාන්‍ය මේක පිටපොත්ත හිටින ආකාරයට अल कोटस्वल कपा गण अभी इतमें परेशन होगा तीन अभी सामान्य ग्राम पनह सीय वगे अत्र के अत्म अभी हुदट प्रमाणवत् हुद सारवत् वेलखदागंड वेल वेल वेलखदागंड हुदट प्रमाणवत् किल मुखद ग्राम देशीय पनहे प्रमाण के लुखल करगन अभीट पेल सीय देशीय वगे हिट वो वाणिज्य वग अभी लुकु असन्न इवत्कर गंडोणे मऊ वल विधि नम तपिटे अत्र ग्राम पनहक सीयक वगे प्रमाणे क्या लखरगेन अभीट तवान सन्धा भाविताक पुलवा योटा अले तवान सन्धा सकस्कर्गण मेदे विशेषमी मेके पिटपोत्तने आरक्षाकंडोणे मुखदी मौवल तेरी मेदी पवा असन्नली मेदी अभी पिटपोत्ट हानि नोन आकारेट असनु व्यंकरगंडोणे कन् हानि वेचि इट वे इटम तरह सतु हानि करपु इट से अभी दें असन नेल गुड़किलाट हानि सिद्धवेनवा वे कहने पीटपोत्त तू आलवेनवा ईटा मतलब आल कैपेनवा ये नति हुद वेकन संपूर्ण आल अभी तोरगण मे वे अतर अभी लोकु आलवलिन्वे कुड आलवलिंग अत्ते मे आल सामान्य दिखट वगे दिखट हो तुनट कपल कनपल इतकोट अतर अभी मे आल कपू पास अभी अलू तेंगे कहने कैपू बुहुन इतने एक खो देखा इतर अभी एक लेन जीवाणुरने के अभी तवान संधा वेल्लल वर्गवल निवरदि रोपण द्रव्य सकसीम निवरदिव कल्तबा गणीम हा निवरदिव रोपणे करगत आकार्य इताम वेदगत मेपिलबंद तोरतुरु परेशन निलदारी तुमान गेन विमसीमट अप अदहस कला अडि तुनाद दिग अडियक पल्ल वगे अपि तवाना खदा गन्नवा एक हदल अपि एक वेली वेली आसन दाला इट पास अभी एक जीवाणुहरने के कारण इतना जीवाणुहरने सन्दा पीठ भाविता करान पुलवा कैप्टन वगे दिलनाशक इतना एक जीवाणुहरने के ना इट पास अभी अरे इसल क्यू वगे मेके पीटपोत्त हिटन आकार मे अल अभी दिखट हो तूनट खपागेना इट पास अभी कैपू आस्तर अभी तरलीपे तीन आलू भाविता करान पुलवा ये मुहूर्ते दिलीर आसादने विनयक वलखंड हेम नेता हेम अपीट दरली प्यालू हुआ बेरना अपीट फुलवा कैप्टन वगे दिलीर नाशक हो अतिराम वगे दिलीर नाशक जल दिए कल्ला मैं अल कैबली एक दाला इट पास एक एक पोंगोला विनाड़ पहाक तृतीयला इट पास तवान संधा भाविता करांड फुलवा इट पास अभी एक कैपू मुहूर्त पोलोट हिटना आकार तीयला आय अभी वेली आस्तरने की वाहन सामान्य मैं अल मे विधि कपला अपीट තියලා සාමාන්‍ය සති දෙකක් තුනකින් වගේ ඉස්සල්ලාම මුල් ටික හට ගන්නවා ඊට පස්සේ මොරෙයියන් එනවා ඊට පස්සේ අපිට ඇත්තටම ප්‍රවේශමේ වැලි තවණක් ඉඳ ප්‍රවේශමේ වතුර දාලා මේ ගලව ගන්න පුළුවන් මුල් වලට හානි වෙන්නේ නැති වෙන්න ඊට පස්සේ අපේ ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීම මගින් අපිට හොඳ අස්වැන්නකට යන්න පුළුවන් ඊට අමතරව අපි බැලුවොත් මේ ක්ෂේත්‍රයේ අපි සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරලා තියෙන්නේ මීටරේ මීටරේ පරතරයෙන් කියන්නේ අඩි 3 3 පරතරයෙන් වැල් අල වගාව කරන්න කියලා රටි පරිභෝජන අවශ්‍යතාව හා විදේශ විනිමය උපයා ගැනීම සඳහා අප සතු හොඳ අවියක් ලෙස අලබෝග හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර මේ ආකාරයට අපට දැනගන්නට ලැබුණා. වාණිජ වගාවක් කරනවා නම් අපේ ගොඩක් වෙලාවට විදේශ වෙළඳපොළ අපි වෙත යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් අපේ ලොකු අල වලට ඉල්ලුම අඩුයි. සාමාන්‍යයෙන් විදේශ වෙළඳපොළ සඳහා ඕන ඉල්ලන්නේ ग्राम पंचीय किलो के वगे अल योट ये वगे लावट अभी अत्र लोक परतरे अतील अभी वेल हदंड गिम ये अल विशाल प्रश्न तीन अभी एक अवमकर पुलवा अत्र परतरे लंक्रीम योट अभी गुडक्लाट अभी भावितकरा सेंटीमीटर पणह पणह परतरी तम हिटवन योट एक हिट अम तरह विशेष वियलिकलापेदी अभी लोकु अलवल कपल वाल एतुले निवे अभी अल हिटवाणी इकन अलुते हिटवन पहले हिटवाणी अभी सामान्य मुदुं करन लद पस्कांडियक मत मे क्षेत्रे तीन आकार मुकद इतकोट अभी सामान्य मुकद वियलिकलापे अभी
පැල සිටුවීම කරන්නේ අපි ජූලි 15ට පෙර ඒ කියන්නේ අප්‍රේල් 15 සිට ජූලි 15 අතර කාලේ තමයි අපි පැල සිටුවීම කරන්නේ. එතකොට අපිට අසන් නෙලන්න වෙන්නේ සාමාන්‍යයෙන් මාස 7කින් වගේ. එතකොට මේ මාස 7ක් 8ක් කියන්නේ ජනවාරි පෙබරවාරි අග වගේ. එතකොට මේ කාලේ කියන්නේ වියලි කලාපේ විශේෂයෙන්ම වියලි. එතකොට ගොඩක් වෙලාවට අපිට ලොකු වලක් ඇතුලේ හදපුවන් පස්සේ රාජල් වැල්ලල අපිට ගලවා ගැනීම අපහසුතාවය තියෙනවා. නමුත් අපි මේ පස් ගොඩැල්ලක් මත හැදීම් මගින් අපිට ලේසියෙන් පහසුවෙන් ඒ අලේ ගලවා ගන්න පුළුවන්. ඊට අමතරව සාමාන්‍යයෙන් ඒ අලේ ඇති වෙන්නේ මේ ගොඩැල්ලේ වටේ ප්‍රමාණයට තමයි. ඒතර ඒ වගේ වෙලාවට අපිට ලේසියෙන් සහ පහසුවෙන් අසන්න නෙලා ගැනීමේ හැකියාවත් පවතිනවා. රටේ සමස්ත ජනතාවගේ පෝෂණය වෙනුවෙන් අලවකාව ව්‍යාප්ත කර වැල්ලල පරිභෝජනය සුලභ වන දිනය වැඩි ඈතක නොවේ. මේ සඳහා ඇප කැප වී කටයුතු කරන සියලුම නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය හිමි වේවායි අප ප්‍රාර්ථනා කරමු.